දැන් හිතන්න එදා දවසේ ඔය තනිකරම වැඩසටහන මට බාර දීලා තිබු වැඩසටහන. හරිද? මම ඒ වෙලාවේ කිව්වා මට ඕක කරන්න විදිහක් නැහැ. මම ඡන්දයකට මුණ දීලා තියෙන්නේ. ඒ නිසා ඒ අනුව අපි ජල්දි ප්‍රේමදාස මැතිණියට මූලිකත්වයේ දීලා ඉවර වෙලා මොකද ඇත්තටම අපි කාටවත් මේ වලට ඉන්නේ මේ මේ සම්බන්ධ වෙන විදිහක් නැහැ අපි ඡන්දයක් කරන හින්දා. ඒ නිසා ඇය ඇත්තටම මූලිකත්වයේ අරගෙන තාමත් ලස්සන වැඩසටහනක් කරා. එතකොට අපිම තමයි ආසන පනවල තිබ්බේ. ආසන පනවල තිබ්බේ කොනේ මම ඊට පස්සේ සදිච්ච ඊළඟට ජල්ලි වැඩ. එහෙම තමයි තිබ්බේ. මේ ආසන ටික. ඉතින් මම ජල්ලි මැතිණිය මුලින් යනවා ඊට පස්සේ මායි සජිත් මැතිතුමයි දෙවණියට යනවා. යනකොට ජල්ලි මැතිණියට වැරදිලා පළවෙනිට යන්න හදනවා. ඒක ඇතුලේ මේ තව කෙනෙක්ට මාරු වෙන්න පුළුවන් ඉඩක් නැහැ. දන්නවනේ අර නෙළුම් පොකුණ රඟහලේ කුටු ළඟ කොහොමද ඉඳ තියෙන්නේ කියලා. ඊට පස්සේ එතුමියට ඒක මේ එයාට පළවෙනිද ගිහින් ඉඳ එයා ආයෙ හැරිලා කිනෝ මට මුලින් යන්න කියලා. ඒකට හේතුව තමයි මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. මම ඉන්න තත්ත්වෙත් එක්ක මට හිර වෙවි මොකද මට කතාවක් තිබ්බා. ඒ නිසා මට හිර වෙවි මේ ওই තැන් වලින් ස්ටේජ් එකට යන්න බැරි හින්දා ඈ මට වෙනමම වෙන් කරලා තිබ්බ පුටුවක් මට කතා මට මගේ නම අනවුස් කරනකොට නැගිටලා ස්ටේජ් එකට යන්න. තුමිය මෙච්චර මං يعني මං වෙනුවෙන් කල්පනා කරලා වෙනමම මේ සීට් එකක් මට ලෑස්ති කරලා දුන්නා මට කරදරයක් නෝ වෙන විදිහට මොකද මට මේ මං ඉන්න තත්ත්වෙත් එක්ක එහෙම කරපු මිනිස්සුන්ට මේ අල්ලගෙන ඇතර දෙරන ලැජ්ජ වෙන්න ඕනි අර ලිංග ළඟ ගෑනු නාන ගෑනු මීට වඩා හොඳයි